නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අවුරුදු ගණනාවක් මම දැකලා තියෙනවා සමෘද්ධි නිලධාරීන් හැටියට ස්ථීර පත්වීමක් තිබුණේ. අවුරුදු 20ක් මේක හරියට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. සමෘද්ධිය ලැබිය යුත්තන්ට සමෘද්ධිය දෙන්න බැරි වුණා. එහෙනම් මේ කාලේ තුලදී එතුමා සමෘද්ධිය දෙන සංඛ්‍යාව වැඩි කළා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මේ ආණ්ඩුව හැටියට අපි සමෘද්ධි ලාභීන්ට දෙන දීමනාවත් වැඩි කළා තියෙනවා. තවත් අංශ දෙකක් තියෙනවා. එකක් තමයි සෞඛ්‍ය සේවය. අනික තමයි අධ්‍යාපනය. මේ අවුරුදු පහේදී නිදහසෙන් පස්සේ ඉතිහාසයේ නොකඩපු ආයෝජනයක් මේ සමාජ සේවයට අපි කළා තියෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. උදේ බලන්න රූපවාහිනිය නරඹන්නේ නැතිනේ මටයි වැඩියෙන්ම බැන්න. හැන්දෑවේ ගිහින් බලන්න මටයි වැඩියෙන් බනින්නේ. පොය දවසෙත් මට බැන්නා. ඉතින් එහෙම නිදහසක් කොහෙද තියෙන්නේ? දැන් සුදු වෑන් ගෙදෙට එන්නේ. කවුරු හරි කෝල් එකක් දුන්නොත් සුවසැරේ ඇම්බියුලන්ස් එකේයි. අනේ වෙනස අපි කළා තියෙන්නේ. ඒ නිදහස් වාතාවරණේ උමනාද? මේ පත්වීමෙන් ඉස්සෙල්ලා පක්ෂයට බැඳෙන්න කිව්වද? වෙනත් පක්ෂයක ඉඳලා දෙන්නේ නැහැ කිව්වද? ඒ මොකුත් නැහැ. මේ නිදහස් ක්‍රමයක් යටතේ තමයි මේ මුදල් වියදම් කරේ. සමහරු කියන අපිට ඒකාධිපති බලතල ඕන අපි මේ බලය ගත්තහම වැඩේ කරන්නම් කියලා. අපි වැඩේ කළා තියෙනවා ඒ බලේ නැතුව. වෙන එකක් නෙමෙයි. ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ බහුතරයක් නැති එකම ආණ්ඩුව මේක. බහුතරයක් ඉල්ලුවා බහුතරයක් නැහැ. කොහොම හරි වැටෙන්නේ නැතුව අවුරුදු 4ක් ගෙනිච්ච බඩගාගෙන හරි ගෙනිච්චා. ඇයි මේ වැඩ ටික කරන්න ඕන නිසා ජනතාවට?